මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අස්සනින් යුක්තව අපට ලබා දුන්නා පෙරදින තීරෝදරත හිමියන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විධිමත් ක්‍රියාපිළිවෙලක් අනුගමනය කිරීම, තීරෝදරත ගාල් කිරීම සඳහා නීත්‍යානුකූලව රතගාල් ලබා දීම, වෘත්‍ය තීරෝදරත රියදුරන්ට විශ්‍රාම වැටුම් ක්‍රමයක් සහ සහනදායි ණය යෝජනා ක්‍රමයක් රක්ෂණ සේවාවක් ලබා දී තීරෝදරත නියාමන ආයතනය ස්ථාපිත කර ඒ සඳහා තීරෝදරත වෘත්‍ය සමිති ඍජුව සම්බන්ධ කරගන්න බවට, සැමට නිවාස වැඩසටහන යටතේ තීරෝදරත රියදුරන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ලබා දීමටත් එතුමා එකඟ වෙලා තියෙනවා. අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හම්බෙන්න බෑ, හම්බෙන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මහත්මයා පමණයි. නමුත් මෙතන අපේක්ෂකතුමා අපිට හම්බෙලා අපිට සාකච්ඡා කරලා කරගන්න පුළුවන් දේවල් හින්දා අපිට දැඩි විශ්වාසයක් ඇති වුණා. ඒ විශ්වාසයේ ප්‍රතිඵලය තමයි මේ 17 වෙනිදා ජනාධිපති වෙනකන් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපිට හිතවත් වෙන මිනිස්සුන්ට පහර දෙන්න. මටත් තියෙනවා තරජන. 2015 දී අපේ ත්‍රිරෝද සංගම් සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පක්ෂව තමයි වැඩ කරේ. නමුත් 2015 දී ජනාධිපතිතුමා දිනවන්න අපි කරපුවාට අන්තිමට අපේ මේ රතගාල් ඔක්කොම නැති කරලා දැම්මා. නමුත් මේ ආණ්ඩුව කිසිම සැකයක් නැතුව, කිසිම ප්‍රශ්නයක් නැතුව ත්‍රිරෝද රත්‍රිදන්ත මගී සේවාව නිසියාකාර කිරීමට අවස්ථාවක් ලබා දීලා තිනවා.